දිස්ත්‍රික්ක 8ක ඇතැම් ස්ථානවලට අද දිනේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උණුසුම් සහිත කාලගුණය තවත් මාස 2කට වැඩි කාලයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ගත වූ පැය 24 තුළ උපරිම උෂ්ණත්වය රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය සටහන් වී තිබුණේ සෙල්සියස් අංශක 37.4ක් ලෙසයි. ඒ අනුව වැඩිහිටි සහ රෝගී ජනතාව මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත් කුඩා ලබුන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. පවතින උණුසුම් සහිත කාලගුණ තත්ත්වය හමුවේ ඔබ කටයුතු කළ යුත්තේ කෙසේද? මේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක. විජලෙන්ඩ පත්වීමතා ශරීරයේ ඇතිවන ප්‍රධානතම සංකූලතාවයේ දැඩි අවරශ්මි නිසා එතකොට ඒක වළක්වගන්නට අපි කරන්න ඕනේ නිතර නිතර වතුර පානය කරන්නට ඕනේ. හොඳට මතක තියාගන්න ඕනේ වතුර තිබහා එන්නට ප්‍රථම අපි වතුර පානය කරන්නට ඕනේ. විශේෂයෙන්ම වතුර ලීටර 2කමාරකට වැඩිය දිනකට පානය කරන්නට ඕනේ. හැකිනම් ජීවනී කියන දේ පානය කරන්නට පුළුවන් නම් ජලයටත් වැඩිය හොඳයි. අනිත් කාරණේ තමයි අපි සැහැල්ලු කපු ඇඳුම් අඳිනවනම් ගොඩක් හොඳයි. දැඩි අවරශ්මිය යම් කිසි කෙනෙක් ක්‍රීඩා කරනවා නම් එහෙම නැත්නම් යම් කිසි ක්‍රියාවල යෙදෙනවා නම් ඒවා හැකිතරම් අඩු කරගෙන උත්සාහ කරන්න. ඔබට සිහිල් තැනකට යන්නට පුළුවන් නම් විශේෂයෙන්ම වායු සමීකරණයක් තියෙන තැනකට එහෙම නැත්නම් විදුලි පංකාවක් තියෙනකට යන්නට පුළුවන් නම් තවත් හොඳයි. අන්න එවැනි කාරණා වලින් අපිට මේක සෑහෙන දුරට අඩු කරගන්නට පුළුවන්. මේ අතර පවතින අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වයේ හමුවේ මේ දිනවල විදුලි ඉල්ලුමේද කැපී පෙනෙන වැඩිවීමක් දක්නට ලැබෙන බව විදුලි බල මණ්ඩලය පවසනවා. ඒ අනුව දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 47ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ. අපි සාමාන්‍ය පුරෝකථනය කරලා තියෙන්නේ ගිගාවොට් පැය 43ක් තමයි ඇවරේජ් එක. ඉතින් දැන් ඇත්තටම ඊයේ දවසේ වාර්තා වෙනවා ගිගාවොට් පැය 47.4ක් කියන පුරෝකථනය කරලා වඩා 4.5ක් වැඩි, නිකන් 10%ක් විතර වැඩි වෙලා තියෙනවා. රාත්‍රී උපරිම ඉල්ලුම 2428 කියලා ඊ වාර්තා වෙලා තියෙනවා මෙගාවොට්. සාමාන්‍යයෙන් තියෙන්නේ ඔක 2200 විතර. ඊයේ දවසේ ගත්තොත් අපි 127ක් තමයි ජල විදුලිය පාවිච්චි කරන්නේ. ඒකවල 65%ක්ම තාප විදුලියෙන් නිෂ්පාදනය වෙලා තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.